ස්වාමින්වහන්සේ තුළ අදත් ඔබට ආශිර්වාදමත් සුබෝදයසන. අද දිනත් දවසේ සිතුවිල්ල ඔබත් සමග බෙදා ගැනීමට පුංචි විනාඩි කීපයක් මාහට ලබා දෙන්න. අද දින තේමා වන්නේ ඔබ මැවුම්කාර දෙවිඳුන්ට ගෞරව කරන්න. බයිබල් පදේ මලාකි එකේ අය මම පියෙක් නම් මාගේ ගෞරවය කොයිද, මම ස්වාමියෙක් නම් මා කෙරේ ඇති බය කොයිදැයි සේනාවල ස්වාමින් වහන්සේ නුඹලාගෙන් අසන සේක. මේ උදෑසන අපි ටික මොහොතක් මෙනෙහි කරමු. දෙව්පියාණන්ට ගෞරව කරන කිතුනුවනි, දෙව්පියාණන්ට ප්‍රේම කරන්නන්ට උන්වහන්සේගේ අභිප්‍රාය ලෙස කැඳවනු ලබන්නන්ට සියලුම දේම යහපත පිණිස එකට ක්‍රියා කරන බව අප දනිමු. එබැවින් දෙව්පියාණන්ට සිතෙන්, මනසින්, වචනයෙන්, ක්‍රියාවෙන් හා මුළු ආත්මයෙන් ගෞරව කරන ඔබට අදත් යේසුස් සමිඳුන්ගේ ප්‍රේමණීය හා ගෞරවනීය නාමයෙන් ඔබගේ සියලුම සිතුම් පැතුම් ඉටුවන වාසනාවන්ත දවසක් වේවා කියා මම ඔබට සුබ පතමි. ස්වර්ගික දෙව්පියාණන්ට ආදරය කරන දරුවනි, අප නමස්කාර කරන මුළු හදවතින් ගෞරව කරන සර්ව බලධාරී මහෝත්තම දෙවිඳුන් ස්වර්ගයේ වැඩ සිටින අපගේ පියාණන් වහන්සේයි. එවැනි උතුම් වූ දෙව්පියාණන්ගේ දරුවෙකු සා ඇදිලිවන්තයන් වන අප උන්වහන්සේ සමග සම්බන්ධ වීමේදී දෙවිඳුන්ට මහත් ගෞරවයක් දෙමින් බහින් ආ වෙවුලමින් යුක්තව ක්‍රියා කළ යුතුයි. ඇයිදයත් ඊත ප්‍රධාන දේ වචනයෙන් මම පියෙක් නම් මාගේ ගෞරවය කොයිද, මම ස්වාමියෙක් නම් මා කෙරේ ඇති බය කොයිදැයි සේනාවල ස්වාමින් වහන්සේ නුඹලාගෙන් අසන සේක. එබැවින් ඔබ අනෙකුත් සියල්ලටම වඩා දෙවිඳුන්ව උසස් කරන්න. එසේම ඔබ දෙවිඳුන්ට ගෞරව කරන්නෙක් නම් කිසි දෙයකට බිය නොවන්න. ගරු සභාපාලකතුමනි, ඇදහිලිවතුනි, අද සභාවන් තුළ දෙවිඳුන්ට යුතු ගෞරවය මයිමය අඩු වී ගොස් තිබේ, බෙහෙවින්ම අඩු වී තිබේ. එපමණක් නොව ඇදහිලිවතුන් සහ දේවගැතිතුමන්ලා එකමුතු එක්සිත් යාත්‍නාවන් වලදී තම ආසනයෙන් නැගිට යාත්‍නා කිරීමට මැලිකමක් දක්වයි. නමුත් අප ප්‍රථම ගෞරවය දෙව්පියාණන්ට දිය යුතුයි. එමෙන්ම දවසේ සිතුවිලි පාඨක ඔබ තම ගෞරවය නොසොයමින් එසේ ස්වර්ගික දෙව්පියාණන්ට මුළු සිතෙන් ගෞරවය පුදකර බලන්න. එසේම දේවගැතිතුමනි, උපස්ථායකවරුනි, ඔබගේ සභාවේ දෙවිඳුන්ට ස්තුති දීමේ නමස්කාර කාලය වැඩි කර බලන්න. එවිට ආලේපෙන් ඔබගේ සභාව වැසී යන්නේය. ඔබගේ ජීවිතයත් නිවසත් ඔබ සිටින ස්ථානයත් ආශිර්වාදයෙන් පිරී ඉතිරී යන්නේය. මේ උදෑසන ඔබට ලැබෙන අභියෝගය, ඔබගේ ජීවිතය තුළ දෙවිඳුන්ට දිය යුතු ගෞරවය අඩු වී ගොස් තිබේද? ඔබත් සියල්ලෙදිම පියාණන් වහන්සේට ගෞරව දක්වන්න පුරුදු වන්න. එවිට ඔබගේ ජීවිතයේ සිතාගත නොහැකි ලෙස වෙනස් වේ. ඔබගේ සිතෙන්, මනසින්, වචනයෙන්, ක්‍රියාවෙන් සහ මුළු ආත්මයෙන් උන්වහන්සේට ගෞරව කරන්න. ඔබ ඔබගේ ප්‍රථම ගෞරවය මුළු සිතෙන් දෙව්පියාණන්ට දෙන විට ඔබ උන්වහන්සේ ආලේපෙන් පුරවන සේක. යාත්‍නාවට මැලි නොවී ඔබගේ ජීවිතය තුළ යාත්‍නා වර්ධනය කරගන්න. අද පටන් ඔබ තීරණයක් ගන්න, දේව බයෙන් ජීවත්ති ඔබගේ ජීවිතය තුළ ජයගන්න. අපි ටික මොහොතක් මේලාවේ යාත්‍නා කරමු. ඔබ මුළු හදවතින් මේ වෙලාවේ උන්වහන්සේට කියන්න, පියාණනි, මම මේ උදෑසන ඔබ වහන්සේට ගෞරව කරනවා. මගේ ජීවිතය තුළ ඔබ වහන්සේට දිය යුතු ගෞරවය අඩු වී තිබියදඳ මේ උදෑසන මට සමා වෙන්න. පියාණනි, මං සියල්ල තුළ ඔබ වහන්සේට ස්තුති කරනවා, ගෞරව කරනවා. ඔබ උන්වහන්සේට කියන්න, පියාණනි, මගේ ජීවිතයේ මේ උදෑසන වෙනස් කරන්න. මගේ සිතෙන්, මනසින්, වචනේ, ක්‍රියාවෙන් මුළු ආත්මෙන් ඔබ වහන්සේට ගෞරව දක්වන්න
මට ඔබ වහන්සේගේ කරුණාව දෙන්න. ඔබ ඉල්ලන් උන්වහන්සේගේ පියාණනි ඒ දේව බය මගේ ජීවිතය තුළ තබන්න. මාගේ යේසුනි, තම ගෞරවය සොයන්නන් අතර මාද එක් තැනැත්තෙක් බව දනිමි. නමුත් ඔබගේ දේව පණිවිඩය අනුව මම නැවත ඔබගේ ගෞරවය සොයමින් ඔබ කරා එන්නෙමි. අද පටන් මාගේ ආත්මය බලවත් කරමින් ගිලිහි ගියා වූ මාගේ ගෞරවය මට නැවත දුන මැනව. යේසුස් වහන්සේගේ නාමයෙන් ආමේන්. අද දින දෙවිඳුන්ගේ පොරොන්දුව 1 සාමුවෙල් 2:30. මක් නිසාද මට ගෞරව කරන්නන්ට මමත් ගෞරව කරමි. මා සුළු කොට සිතන්නෝ නීච කොට සලකනු ලබති. ඔබත් කැමති නම් දිනපතා මෙවැනි දවසේ සිතුවිල්ලකින් ඔබගේ දවස ආශිර්වාදමත් කරගන්නසා ඔබට ඔබගේ ජීවිතය ගොඩනගා ගැනීමට යාත්‍නාවක් යම් උපදෙසක් ලබා ගැනීමට අවශ්‍ය නම් තිරේ දිස්වෙන 071588 7777 යන දුරකථන අංකයට කෙටි පණිවිඩයක් දමන්න. එමෙන්ම තවත් අය දිරිමත් වන පිණිස ඔබ මෙම දවසේ සිතුවිල්ල අන් අය සමගත් බෙදා ගන්න. අද දවසත් සියලුම සිතුම් පැතුම් ඉටුවන වාසනාවන්ත සුබ දවසක් සහ ආශිර්වාදමත් දවසක් වේවා කියා ජීවනදී ඇදිල්ලේ දේවස්ථානයේ විසින් අප ඔබට ප්‍රාර්ථනා කරන්නෙමු.